Hello, welcome back to my channel. This is the ikmanta video ekak aragena enna kiyala hituwa. Ada angaharuwada 6 wenida. Pulang unoth meka adama edit kala ogalanta adama daannam. Avurudu ekahamare vaccine ekak gahuwa shee babaata. Meka attharama gahanna tibbe mata 23. Mokada 20 tamai November 20 tamai meyata ma avurudu ekahamare sampoornune. 23 hari 24 hari gahanna tibbe. Namuth mata eka miss una. Ida passe mama e satiyema senasurada. Schedule karagatta vena tanaka eken ape area ekema vena tanak clinic ekata gihila gaha ganna namuth eda meyata una gatta ita passe senasuradu de una aran iti dat una tibila sanduda wenakam una tibuna itin e hinda eka kohoma hari api skip kara ita passe mata dine dunne ada 6 wenida itin man attatama අද දවස පොඩ්ඩක් වලක්ව ගන්න කියලා තමයි හිතුවේ මොකද හෙට අපේ Sunday school එකේ church එකේ Sunday school එකේ Christmas program එක. නමුත් ඉතින් මට තව මේක delay කරන්න බෑ උපතේ. මේක delay කරන්න බැරි හින්දා මම හිතුවා නෑ කමක් නැහැ. pray කරලා ගියා. කොහොම හරි උදේ නැමෙ මාස්ට මට වෙලාව දීලා තිබ්බේ මම එතනට යනකොට 10ට කාලක් විතර ඇති. ගොඩක් සෙනඟ හිටියේ නැහැ හැබැයි මං ගියාට පස්සේ ටිකක් අම්මලා ගොඩක් අය එන්න ගත්ත මම හිතන්නේ 10ට වෙලාව දීපු අය වෙන්න ඇති කොහොම හරි ඉක්මනට එතන වැඩේ කරගත්තා ඉතින් අර ඉන්ජෙක්ෂන් එක දෙන්න කලින් මිස්ලා අපිට ටිකක් උපදෙස් ටිකක් දෙනවානේ කිව්වා අවුරුදු එකමාරේ එක ඉතින් ටිකක් ඒක ටිකක් ස්ට්‍රොง ඒ හින්දා ගෙදර ගිය ගමන්ම පැනඩෝල් සිරප් එහෙම දෙන්න කියලා ඒ වගේම අර සාමාන්‍ය වෙන්දර කියන උපදෙස් ටිකේ විදියට මෙහෙමම දුන්නා දවස් 3ට වඩා වුණ තිබ්බොත් අනිවාර්යයෙන්ම ડોක්ටර් කෙනෙක්ට පෙන්නන්න කියලා කිව්වා ඇලර්ජික් රියැක්ෂන් එකක් ආව ડોක්ටර් කෙනෙක්ට පෙන්නන්න කියලා කිව්වා ඊට අමතරව මෙයාට මුඛ පොලියෝ ලබා දුන්නා බින්දු දෙකක් ඉතින් ඒ වෙලාවේ චුට්ටක් ඇඬුවා ඊට පස්සේ එළියට එකන් ඇවිලා 15 to 20 minutes අපිට ඉන්න කියනවනේ එහෙම ඉඳලා තමයි ගෙදර ආවේ මං අරගෙන ගියා පොඩි මේ බන් එකකුයි මට බිස්කට්ස්ුයි මේ ආයතන ඉන්ජෙක්ෂන් එක ගහලා ඉවර වෙලා ඇවිල්ලා කෑවා මේ කොහොම හරි ගෙදර ඇවිල්ලා මම බයිසිකලේ ගියේ තව පොඩි දෙයක් කියන්න අමතකුණා අද ක්ලිනික් එකට ගිහාම අපිට අර මේ පෝෂණ පැකට් එකක් දෙනවනේ දාන්න කියලා බබාලගේ කෑමට මේක සාමාන්‍ය මාස 6ේදී තමයි ඒගොල්ලෝ දෙන්නේ ඉතින් අපිට එහෙම මාස 6ේදීවත් අවුරුද්දේදීවත් ඒක හම්බුනේ නැහැ කොමරි අද ඒක අපිට අවුරුදු එකමාරි ඉන්ජෙක්ෂන් එක ගහපු හැම බබෙක්ටම ඒකෙන් පැකට්ස් දෙක ගානේ ඒගොල්ලෝ දෙන්න සූදානම් කරලා තිබ්බේ නමුත් ඒක මම ගත්තේ නැහැ මම මෙතන ඕගලන්ට දානවා පොඩි ක්ලිප් එකක් මම අරගත් අම්ම කෙනෙක්ගෙන් ඉල්ලගෙන පොඩක් ඒ වෙලාව වීඩියෝ කරා මේ මම එපා කිව්වේ ඇයි මම මෙයාට අයන් සිරප් එකයි සින්කොවිට් විටමින් එකයි මෙයාට දෙන නිසා ඉතින් මම ඒක මිස්ටර් කිව්වා මිස් මම මෙහෙම අයන් සිරප් එක මෙයාට මාස 6 ඉඳන්ම දෙනවා ඊට අමතරව සින්කොවිට් එක දෙනවා ඒ නිසා මේක දෙන්න අවශ්‍යද කියලා මං ඇහුවාම මිස් කුවා එහින්දා අරක අර දෙක දෙන හින්දා එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ කියලා ඉතින් මම ඒක අරගත්තේ නැහැ නැත්තම් ඕගලන්ට මේ අයන් අයන් සහ තවත් පෝෂණ පදාර්ථ කීපයක් අඩංගු මේ මේකේ සැෂේස් තියනවා 30ක් මේකෙන් පෙට්ටි දෙකක් දෙනවා එක පෙට්ටියක සැෂේස් 30ක් තියනවා පෙට්ටි දෙකක් ඕගලන්ට දෙනවා ඒ කියන්නේ for 2 months
හැමදාම මේක දෙන්න ඕනේ මේක කිරි යෝගට් ඒවට මික්ස් කරලා දාන්න බෑ කෑමට සොලිඩ් ෆුඩ් වලට තමයි පුළුවන් ඉතින් ඒ මිස් උපදෙස් දුන්නේ බත් කවනකොට වෙනම බත් ගුලි දෙක තුනක් වෙනම පීරිසියකට දාගෙන ඒකට පැකට් එක මික්ස් කරලා හොඳ බත් ටික කවන අතරතුර බබාට විනාඩි 10ක් ඇතුළත කවන්න කියලා මොකද අර විනාඩි 10ක් ගියාට පස්සේ අර ඒක කුඩු එකක් නේ ඒක මික්ස් කරාම ඒක අර යකඩ රහ එනවා ඊට පස්සේ ඉතින් මම නම් පෞද්ගලිකව ඇතර මේකට කැමති නැහැ මොකද ඒක හරිම රස හරිම අමුතුයි ඉතින් ළමයි අර හොඳට කන ළමයිනුත් කන්නේ නැතුව යනවා මම වැඩිපුර මේ හින්දා තමයි මම අයන් සිරප් එක දෙන්නේ බබාට මේක මම ෆේට් එකක් දුන්නා අවුරුදු 5ක් වෙනකම්ම තාමත් ෆේට් මම දෙනවා ඉතින් ඔයාලට අයන් සිරප් එක ඔයාගේ පීඩියාට්‍රිෂන් ડોක්ටර්ට කියලා හරි ඔයාගේ ෆැමිලි ડોක්ටර්ට කියලා හරි ඔයාට ප්‍රිස්ක්‍රයිබ් කරගෙන දෙන ප්‍රමාණය ඒව කතා කරගෙන ඔයාට මේ අයන් සිරප් එක අරගන්න පුළුවන් මම මෙතන ඉමේජ් එකක් දානවා මේ සිරප් එක තමයි මම දෙන්නේ දෙන්නටම දෙන ඩෝසේජ් එක වෙනස් වෙනවා බබලගේ වයස බාර 90 ඒ හින්දා ඩෙෆිනිට්ලි ડોක්ටර් කෙනෙක්ගේ ප්‍රිස්ක්‍රිප්ෂන් එකක් එක්ක ડોක්ටර් ඇඩ්වයිස් එකක් එක්ක මේක දෙන්න මල්ටි විටමින්ස් තව මොන හරි දෙනව නම් ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම ක්ලිනික් එකේ එක දෙන්න කලින් අහන්න මොකද නැත්තම් ඕවර්ඩෝස් වෙනවා විටමින්ස් ඉතින් ඉන්ජෙක්ෂන් එක ගහලා ගෙදර අවුන්න ආවා දැන් මෙයා කාලා ඉන්නේ මං පැන්ඩෝල් සිරප් එකක් දුන්නා ඔයගලන්ට ඉතින් පොඩි වීඩියෝ එකක් අරගෙන ඉන්න කියලා හිතුවා මං ගොඩක් දිග වීඩියෝස් නේ ගේන්නේ ඔන්න ඉතින් අද වීඩියෝ එක ගොඩක් පොඩි ආපහු දවසක හම්බ වෙනා මේ දවස්වල ගොඩාක් බිසි ක්‍රිස්මස් නේ ඉතින් අපිට ඉතින් ඒ හින්දා ක්‍රිස්මස් වැඩ තියෙනවා මං සේල් එකකට යන්න ඉන්නවා 10 වෙනිදා ක්‍රිස්මස් සේල් එකකට ඒකට මම අයිටම්ස් වගේක් හදනවා ඉතින් ඒව හදනවා රෑ නිදි මරාගෙන වැඩ කරනවා ඊට අමතරව තව තව වැඩක් තිබ්බා මට ඉතින් ඉක්මනට ඔයගලන්ට අප්ඩේට් වීඩියෝ එකක් අරගෙන එන්නම් මේ දවස් ටිකේ මොනාද උනේ කියලා කරන්න වීඩියෝස් ගොඩාක් තියෙනවා ලිස්ට් එකක් හරි ගස්සලා තියෙනවා ඔයගොල්ලෝ වෙනුවෙන් ඉතින් ඒ වීඩියෝස් ටිකත් ඉක්මනට අරගෙන එන්නම් කියලා පොරොන්දු වෙනවා ඉතින් thank you very much මාත් එක්ක රැඳිලා ඉන්නවට තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහිල්ලා ඉන්න හැමෝටම ගොඩාක් ආදරේ bye